දුරපතලට අද නිකිනි පෝය දවසනේ. ඉතින් ඒ වෙනුවෙන් අපි චිත්‍රපටියට පුංචි කතන්දරයක්. ඒක ඇත්තටම කතන්දරයක් නෙවෙයි වන කතාවක්. මේනුත් ඉතාම වැදගත් වටිනාකමක් තියෙන තොරතුරක් තමයි අද කියා දෙන්නේ. මම මේ කියා දෙන්නේ මං මගේ හඳමාවට පුංචි පොඩිත් එක්ක හැටියට සහභාගී වෙලා උත්තර ලියලා තෑගි දිනලා ඒ වගේම අවුරුදු 12දී සාමනීර හාමුදුරුවමක් හැටියට මහන වෙලා ඒ සාමනීර හාමුදුරු කෙනෙක් හැටියට හඳමාවට ඇවිල්ලා පුංචි පණක් එහෙම කියපු පුංචි හාමුදුරුව අද ලොකු වැඩ කරන හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නවා. ඒ තමයි දුවේ පුතේ. එතුමා දැනට චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ ප්‍රවෘත්ති හා වැඩසටහන් පිළිබඳව ඉදිරිපත් කරන මේ නිෂ්පාදක මේ කෙනෙක් හැටියට නිවේදකෙක් හැටියටත් කටයුතු කරනවා. ඒ තමයි දුවේ පුතේ මම බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා ශාස්ත්‍රපති කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ. මට අවසරයි ඔබ වහන්සේගෙන් අපේ දූ පුතුම දැනුවත් කරන්න මේ නිකිනි පෝය පිළිබඳව. ඔ නැන්දේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා නැන්දටත්. ලෝ පුරාම ලංකාවේ අපි වහන පුංචි දූල පුතාලට. ඉතින් නැන්ද මතක් කළා වගේම බොහෝ දීර්ඝ මතකයක් අතීතයක් හඳමාමත් එක්ක මට තිබෙනවා. ඒ නිසා තමයි නැන්ද අදත් අපි වැඩසටහන කරමු කියලා ආරාධනා කළේ. ඉතින් බොහොම සතුටින් ඒ ආරාධනා පිළි අරගෙන ඔන්න පොඩිත්තනේ මම අඳ මාමා ළමා වැඩසටහන්ට අද වැඩම කළා. පොඩිත්තන්ට අපි නැන්දේ අද කියලා දෙන්නේ නිකිනි පෝයේ වැදගත්කම. නිකිනි පෝයේ වැදගත්කම් අතර කරුණු දෙකක් විශේෂයි. ප්‍රධාන කරුණු දෙකක්. කරුණු දෙකක්. එකක් තමයි ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණු දවස. අනෙක් කාරණාව ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ රහත් වෙච්ච දවස. ඉතින් නැන්දේ අපි පොඩිත්තන්ට ඒ කරුණු දෙක කියලා දෙන්න තමයි අඳ මාමා ළමා වැඩසටහනේ දැන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඒ වගේම අපේ මේ හාමුදුරුනේ මේ වස්සාන කාලෙත් පිළිබඳවත් අපි සඳහන් කරන්නට ඕනේ නේද නිකිනි පොයත් එක්ක. ඔව් වස් කාලය කිව්වහම පොඩිත්තන්ට නම් එච්චරම වැටහීමක් නැතුව ඇති නේද? නමුත් පුංචි දූල පුතාලට මේ වස් කාලයේ බලන්න පුළුවන් අම්මල තාත්තලා හවසට පන්සල් ගිහිල්ලා බෝධි පූජා පවත්වනවා. එතකොට වස් තුන් මාසයක් තියෙනවා. ඒ කාලේ ඉවර වුණාම කඨින චීවර පූජාව කියලා විශේෂ පින්කමක් සිදු කරනවා. ඉතින් පොඩිත්තන්ට පුළුවන් අම්ම තාත්ත එක්ක ගිහිල්ලා ඒ මොනවද කියලා හොඳට අවබෝධ කරගන්න මේ මාස තුනේම. ඒ වගේම ඉතින් දැන් ඔබ වහන්සේ කලින්ම සඳහන් කළා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරපු දවස. ඒ වගේම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අනුදැන්ම ඇතිව අපේ ආනන්ද ගෞරවනීය ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත්වනයි කියන සිද්ධිය. ඒ පිළිබඳව සඳහන් කළා. ඔව් නැන්දේ අපි පොඩිත්තන්ට ඉස්සෙල් ඒ කතාව කියමු. පොඩිත් වාස කතන්දර අහන්නනේ. එහෙමයි. ආනන්ද හාමුදුරුවෝ මේ රහත් භාවයට පත්වෙන්න බොහොම වෙහෙස වුණා. ප්‍රථම සංගායනාවට 499 දෙනෙක් රහතන් වහන්සේලා තෝරගෙන හිටියත් මේ ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නෑ. මොකද 509ක් තෝරගන්න මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පියවර ගත්තා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ නිකිනි පෝය දවසේ රාත්‍රියේදී තමයි රහත් වෙන්නේ. උන්වහන්සේ උත්සාහ කරලා රාත්‍රියේදී කල්පනා කරනවා ටිකක් වෙහෙසයි සැතපෙන්න ඕනේ කියලා. ඉතින් නැන්දේ මේ සැතපෙන්න කොට්ටෙට හිස පහත් කරනකොට අර ඉරියව් සතරෙන්ම තොරව තමයි ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ. ඒ අවස්ථාවේදී. ඔව්. ඉතින් ඒක සුවිශේෂී අවස්ථාවක්. ඉඳගෙන සිටීම, වාඩි වීම, හැතපීම, ඇවිදීම කියන මේ අවස්ථා හතරෙන්ම තොරව තමයි ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ. ඔව්. මම හිතනවා ඉතාම වටිනතරතුරක් අපේ දූ පුතුන්ට දැනගන්න ලැබුණේ මමත් ඉගෙන ගත්තා අපේ ගරුතර නායක අපේ ආනන්ද හාමුදුරුවන් රහත් වීමට පත්වීම පිළිබඳව ඒ උතුම් අවස්ථාව පිළිබඳව. ඉතින් ඔබ වහන්සේට අපේ දූ පුතුන් දැනුවත් කිරීමට අවුරුදු 57ක් පුරා ගෙනියන මේ හඳමාමා අඩහෝරාවෙන් එදා පුඩිත් එක් හැටියට ඉඳලා අද වැඩිහිටි ශාස්ත්‍රපති ස්වාමින් වහන්සේ නමක් හැටියට දේශනා කටයුතු කරන දේශනා පවත්වන ස්වාමින් වහන්සේ නමක් හැටියට අද අපත් එක්ක එකතු වෙලා මේ ස්ථානයට වැඩම කිරීම පිළිබඳව
අපි අදමම අඩපෑ වෙනුවෙන් අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමම නමස්කාර කරනවා ශාස්ත්‍රපති කොඩිකාරගොඩ සුනීත හාමුදුරනේ ඔබ වහන්සේට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමමින් නමස්කාර කරනවා බොහොම ස්තුතියි නැන්දේ පොඩිත්තන්ටත් තෙරුවන් සරණයි මේ වස් කාලය තුළ හොඳින් පින්දහම් රැස් කරගන්න අපේ වැඩසටහන අසමින් දැනුම ආකල්ප දියුණු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියලා මතක් කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි